අයිපුවන් සුබෝදසනක් අපි ආසයි පුංචි දරුවන්ගේ ලෝකයට ඒ වගේම තමයි දරුවන් නොමැති යෝලක් ඉන්නවා නම් ඔවුන් කැමති ඇති තමන්ගේ නමටම දරුවෙකු හදාගන්න කොහොමද නීත්‍යානුකූලව දරුවෙකු දරුකමට හදාගන්නේ ඉතින් අද නීතිය වැඩසටහනෙන් ඒ සම්බන්ධව දැනුවත් කරන්නයි අපි සූදානම් වෙන්නේ ඉතින් මේ පිළිබඳව කතා කරන්නට අද අපේ මැදිරියට පැමිණලා තිබෙනවා නීතිඥ නිල්මිනි මැඩන්සා මැතිණිය අපි ඔබතුමියව ඉතාමත්ම ගෞරවෙන් ආදරෙන් පිළිගන්නවා ආයිබෝන් ඔබතුමියට ආයිබෝන් ගෞරවි හොඳයි විශේෂයෙන්ම අද සුලභ මාතෘකාවක් වෙලා තිබෙනවා සහ ගැටලුවක් වෙලා තිබෙනවා මේ දරුවන් නොමැතිකම විශේෂ හේතු තියෙනට පුළුවන් වෛද්‍ය විද්‍යාත්මක හේතු සමාජීය ශාරීරික ප්‍රශ්න තියෙනට පුළුවන් අත්‍තර නීතිඥතුමියනි කොහොමද යම්කිසි යුවලකට දරුවෙකු හදාගන්නට ඕනේ නම් ඉස්සලාම නීත්‍යානුකූලව තමන්ගේ දරුකමට හදා ගැනීමට අවශ්‍ය නම් මුලින්ම කරන්නට ඕනේ මොකද්ද ඔව් ගෞරවය මෙහෙමයි දැන් විවාහක යුවලකට තමන්ට තමන්ගේ විවාහය තුල දරුවෙක් නූපදින අවස්ථාවක නීතිං ප්‍රතිපාදන සලස්වලා තිනවා වෙනත් දරුවෙකු දරුකමට හදා ගැනීමට දරුවෙක් ලබා ගන්න. ඒ වගේ අවස්ථාවල ඒ යුවලට පුළුවන් ඒ කොහේ හරි දැන් අපි ගොඩක් වෙලාවට පරිවාස දෙපාර්තමේන්තුව හරහා තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. පරිවාස දෙපාර්තමේන්තුවට යටත් ළමා නිවාස තියෙනවා ලියාපදිංචි වෙච්ච. ඒ වගේ ස්ථානයක ඒ දරුවෙකු තමන්ට අවශ්‍යයි කියලා හිතන දරුවෙක් ගිහිල්ලා බලලා ඒ දරුවා සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කරලා ඒ පරිවාස දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ඒ දරුවා දරුවකමට හදා ගැනීම සම්බන්ධයෙන් ඒ නීත්‍යානුකූලව නඩු කටයුත්තක් ආරම්භ කිරීමට ඒ විවාහක යුවලකට අවශ්‍ය හැකියාව තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී සුදුසු කියන්නේ දරුකමට හදා ගැනීමේ නීතිය යටතේ දරුවෙක් හදාගන්නේ කොහොමද කියන කාරණා අපි සාකච්ඡා කළොත් ඒ විවාහක යුවල අවුරුදු 25කට වැඩි වයස සම්පූර්ණ කරපු දෙන්නෙක් වෙන්න ඕනේ. ඒ වගේම දරුකමට හදාගන්න දරුවා සහ ඒ විවාහක යුවල අතර කියන්නේ දැන් ඔවුන් ස්වභාවිකවම උනෙවෙන්නේ දරුකමට හදාගන්න දෙමාපියන් වශයෙන් ඒ විවාහක යුවලයි ඒ දරුවා අතර වයස් පරතරය අවුරුදු 21ක් වෙන්න ඕනේ. එතකොට ඒ කාරණා සපුරා ගැනීමෙන් අනතුරුව ඒ යුවලට පුළුවන් ඒ අදාළ දරුවා සම්බන්ධයෙන් මෙතනදී ඇත්තටම අධිකරණයකදී බලන කාරණේ තමයි දරුවාගේ උපරිම යහපත. ඒ උපරිම යහපත කියන සිද්ධාන්තය යටතේ ඉඳගෙන දිසාධිකරණයකට ඉල්ලීමක් කරලා දරුවෙකු දරුකමට හදා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනදී අපි සාමාන්‍යයෙන් දරුවන් සම්බන්ධයෙන් ගත්තහම දිසාධිකරණය තමයි දරුවාගේ උපරිම යහපත සලසන අධිකරණයේ විදිහට අපි සලකන්නේ. ඒතර දිසාධිකරණයකින් තමයි මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරලා ඒ ප්‍රතිපාදන යටතේ දරුකමට හදා ගැනීමට නඩු කටයුතු සිද්ධ වෙන්නේ. ඔව් හොඳයි. දැන් නීතිඥතුමිනේ අපට සමහර වෙලාවට අහන දකින්න හම්බ වෙනවා දැන් දරුවෙකු හදා ගැනීමට අවශ්‍ය වෙන දෙමව්පියන් හැම වෙලේම හොයන්නේ අනේ අපිට දරුවෙක් කොහොමද ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට පවුල් සෞඛ්‍ය සේවිකාවන් හම්බ වෙනවා රෝහලට යනවා ඒ වගේම පියෙකු නොමැතිව දරුවන් බිහි කරපු يعني පියාව හොයාගන්න බැරුව ඉන්න අපහසුතාවයට පත්වෙච්ච කාන්තාවන් හොයාගෙන යනවා. දැන් රෝහලට ගිහිල්ලා දැන් එවැනි දරුවෙක්ව එතනදී ඒ අම්මගෙන් ලියුමක් අරගෙන එහෙම අපිට ලබා ගන්න පුළුවන්ද? ඒ කාරණේ හරිම වැදගත් කාරණයක් ගෞරවි. මොකද ගොඩක් වෙලාවට මේ අපේ සාමාන්‍ය මිනිස්සු අතරේ ඔය ජන මේ කෙරෙන දෙයක් තමයි එහෙම ලියවිල්ලකින් මේ දරුවෙකු දරුකමට හදා ගන්න පුළුවන් කියන වැරදි වැටහීම යටතේ ගොඩක් වෙලාවට නොයේ ගැටලු රාශියකට මුහුණ දෙනවා. ඇත්තටම දරුවෙකු දරුකමට හදා ගැනීමට නීත්‍යානුකූලව ගන්න තියෙන සෑම සියලු ක්‍රියාමාර්ගයක්ම අරගෙන තමයි දරුවෙක්ව දරුකමට හදාගත යුත්තේ. ඔය කියන ආකාරයෙන් ලියවිලි දීලා එහෙම නැත්නම් මුදල් වලට මේ දරුවන් විකුණන අවස්ථා අපි ගොඩාක් වෙලාවට අපි සමාජයේ අහන්න දකින්න අපිට තියෙනවා. නමුත් ඒක නෙමේ නිවැරදි ක්‍රමය. දරුවාගේ සුභසිද්ධිය වගේම ඒ දරුකමට හදාගන්න දෙමාපියන්ගෙත් නීතිය රැකවරණය තියෙන්නේ. දරුකමට හදා ගැනීමට තියෙන නීතිය ඒ ප්‍රතිපාදන අනුගමනය කරමින් මේ අපි දැන් මේ සාකච්ඡාවට බඳුන් කරන ක්‍රියාපටිපාටි ඔස්සේ
දරුවෙකු දරුකමට හදා ගැනීම තුලින් තමයි. හොඳයි. දැන් සමහර වෙලාවට මේ දරුකමට හදාගෙන බලාපොරොත්තු වෙලා ඉන දෙමව්පියන් දරුවා බිහි කරන අම්මව කලින් දන්නවා. එතකොට සමහර වෙලාවට ඇයට ගිහිලා අවශ්‍ය පෝෂක පදාර්ථ එතකොට ආහාර මළු ඇයගේ රැකවරණේ ඔක්කොම බලා ගන්නවා. එවැනි අවස්ථාවක අපට අහන්න දකින්න හම්බ වෙලා තිබෙනවා මේ හදා ගන්නට ඉන්න මවගේ නමින් හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙනවා මේ ස්වභාවික මව. එවැනි අවස්ථාවක කුමන නෛතික ප්‍රතිපාදනද තියෙන්නේ? මොකද මං හිතන්නේ ඒක අපරාධයකට අතවැණීමක් වගේ කාරණයක්. එවැනි කාරණා බොහොම ප්‍රායෝගික වශයෙන් අපට දකින්න පුළුවන්. ඉතින් මං හිතන්නේ ඔබ නීතිචවරයක් විදිහට මා බලාපොරොත්තු වෙනවා එවැනි දෙමව්පියන්ට දැනුවත් කිරීමක්. ඔව් ගෞරි, ඇත්තටම නීතිය කොහේම කිසියම් අවස්ථාවක කියන්නේ හොර වැඩක් කපටි වැඩක් කියන එකට ඉඩ ප්‍රස්තාව සලසලා නැහැ මේ නීතියේ. ඒ නිසා තමයි පැහැදිලිව හැම දෙයකටම පනත් මගින් ව්‍යවස්ථාදායකින් හඳුන්වා දෙන මේ දරුකමට හදා ගැනීම වැනි පනත් මගින් ඒ ප්‍රතිපාදන සලසලා තියෙන්නේ. ඒට පිටින් ගිහිල්ලා ඔය කෙටි ක්‍රම ඔස්සේ ඔය කරන ඒවයි මං හිතන්නේ ගොඩාක් වෙලාවට අර දරුකමට හදා ගන්න දරුවා වගේම අර ස්වභාවිකව මේ 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 කාරණයට ඇත්තටම මේ දරුවට සෙනෙහසින් ඒ දරුවව හදාගන්නේ කියලා ඉදිරිපත් වෙන මව්වරු මව පියා කියන ඒ යුවලත් සමහර වෙලාවට ලොකු ගැටලුවකට මුහුණ දෙන අවස්ථා අපි සමාජයේ දැකලා තිනවා. මට මතකයි ගෞරි සිද්ධියක් ඔය කියන ආකාරයේ යුවලක් ඇවිල්ලා ඒගොල්ලන්ට දරුවෙක් දරුකමට හදාගන්න අවශ්‍යයි කියලා ඒ මගේ අපෙන් මගින් උපදෙස් පතපු අවස්ථාවක අපි මම උපදෙස් දුන්න මේ ආකාරයෙන් දරුකමට හදාගන්නට ගන්න අවශ්‍ය ක්‍රියා මාර්ගය මේවා කියලා. ඒ අවස්ථාවේදී ඒ දෙමව්පියෝ දෙන්න අර දරුවව ඒ ස්වභාවික මවගෙන් අරගෙන ඒ දරුවව තියාගෙන ඒගොල්ලෝ නඩු කටයුතු පවරනකම් ඒ දරුවව තියාගෙන හිටපු අවස්ථාවක ඒ ස්වභාවික පියා ඇවිල්ලා පොලිසියට පැමිණ ඉල්ලක් කරලා මේ දරුවා සම්බන්ධයෙන් අර යුවලට අර දරුවත් අරගෙන පොලිස් ස්ථානයට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් ඔවුන්ට වග උත්තර කියන්න සිද්ධ වුණා. මේ දරුවව මොන පදනමක් යටතද මේ ඒගොල්ලෝ තියාගෙන ඉන්නේ කියලා. ඇත්තටම ඒ නිසා තමයි නීතියේ මේ ප්‍රතිපාදන සලස්සලා තියෙන්නේ. තමන්ට දරුවෙකු නොමැති අවස්ථාවක ඒ දරුවව කොයි ආකාරයෙන්ද මේ නීතිය රැකවරණය තුල හදාගන්න ගන්නේ කියන එක. ඉතින් මම මේ අවස්ථාවේදී ඒ සිද්ධිය මතක් කරලා මම විශේෂයෙන් කියන්නේ එහෙම තමන්ට දරුවෙකු දරුකමට හදාගන්න අවශ්‍ය නම් ඒ නීතිය හඳුන්වා දීලා තියෙන නීතියේ ප්‍රතිපාදන අනුව තමයි ඒ කළ යුත්තේ කියලා. ඔව්. දැන් ස්වභාවික මවට දරුවා බිහි කලයින් පසුව නඩු කටයුතු ආරම්භ කරන කල නඩු කටයුතු ආරම්භ කළා ටික කාලයක් යනවා මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්න. එතකම් පුළුවන් ද දරුකමට හදා ගැනීමට බලාපොරොත්තු වෙන මව්පියන්ට එම දරුවාව ස්වභාවික මව සහ පියාගේ අවසරය ඇතුව තමන්ගේ නිවසට අරගෙන යන්න? ඔව් ගෞරව, ඒ වගේ අවස්ථා වලට ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි ඒ ස්වභාවික මව සහ පියා කොහොමත් මේ වැනි නඩුකරයක් පවත්වාගෙන යන්න ස්වභාවික මවගේ සහ පියාගේ කැමැත්ත අනිවාර්යෙන් අවශ්‍යයි. ගොඩක් වෙලාවට ඒ දරුවාගේ මව පියා හොයාගන්න බැරි අවස්ථාවක, එහෙම නැත්නම් ඒ දරුවා කොහරි අතහැර ගිය අවස්ථාවක, එහෙම නැත්නම් ඒ මව පියා මව උන්මත්තක ස්වභාවයෙන් ඉන්න අවස්ථාවක ඒ කැමැත්ත කියන එක අධිකරණයේ සැලකිල්ලට ගන්නේ නැහැ. නමුත් ඒ හැර අනිත් සෑම අවස්ථාවකම ස්වභාවික මව සහ පියා සිටිනවා නම් ඒ පියාගෙත් කැමැත්ත අවශ්‍යයි. ඒතොර ඒ වගේ අවස්ථාවක ගොඩක් වෙලාවට මේ නඩු කටයුත්ත පවරන අතරතුර දිවුරුම් ප්‍රකාශයක් මගින් ඔවුන් මේ බව ඔවුන්ගේ එකඟතාවය පළ කර ඒ නඩු කටයුත්ත පවරන තෙක් ඒ දරුවව හදාගන්න සිටින මව සහ පියා බාරේ තියාගන්න අවස්ථා අපි දැකලා තියෙනවා. ඒත් අර ස්වභාවික මවගේ එකඟතාවය මත. ඔව් හොඳයි. ඒ වගේම තමයි අපි සමාජයේ දකින මේ බාලවයස්කර මව්වරුන්. ඒ කියන්නේ යම්කිසි අපයෝජනයකට ලක් වෙලා හෝ දරුවෙකු බිහි කළොත් බාලවයස්කර දියණියා. එවැනි අවස්ථාවක එම බිහි කළ දරුවා සම්බන්ධයෙන් හදා වඩා ගැනීමට ලක් කරනවා නම් ඒ හදා වඩා ගන්න බලාපොරොත්තු වෙන මව්පියන් කැමැත්ත කොහොමද මේ බාලවයස්කර දරුවෙක්ගෙන් ගන්නෙ? ඔය වගේ සිද්ධියක් මේ මට මේ මෑතකදීත් ඒ වගේ නඩුවක් මේ මට මම කළා.
ඒ නඩුවේදි තුනේ මේ අපයෝජනයකට ලක් වෙච්ච අවුරුදු 14කට අඩු වයසේ දැරියක්. එතකොට අම්මවත් ළමා මවක්. මවත් ඇත්තටම දරු ළමයා කියන අර්ථකථන යටතේ වැටෙන දරුවෙක්. එතකොට ඒ දරුවව දරුකමට හදාගන්න මේ වගේ අවස්ථාවක ඉදිරිපත් වෙච්ච යුවලක් හිටියා. එතකොට ඒ වගේ අවස්ථාවද අපිට දරුවගේ කැමැත්ත ගන්න බෑ. ඒක වළංගු කැමැත්තක් නෙමෙයි, නීත්‍යානුකූලව හැකියාවක් නෑ. ඒ ළමා මවට කැමැත්ත ප්‍රකාශ කර සිටින්න. ඒ නිසා ඒ දරුවගේ මවගෙන් ඒ ළමා මවගේ මවගේ කැමැත්ත තමයි අපි අධිකරණයට ඉදිරිපත් කරලා ඒ සම්බන්ධයෙන් නඩු කටයුතු කරන්න මේ උපදෙස් ලබා දුන්නේ. ඔව්, දැන් මේ සිංගල් පේරන්ට් කියන වචනය හරි ජනප්‍රිය වචනයක් නේ. ඒ කියන්නේ තනිවම, කියන්නේ තමන්ගේ වෛවාහක කලාත්‍රය නැතුව තනියම දරුවෙකු බලා ගැනීම. එතකොට මෙවැනි අවස්ථාවක තනි මවකට හෝ තනි පියෙකුට පුළුවන් ද දරුවෙකු හදා ගැනීමට ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න? ඔව් ගෞරි, දැන් මේ දරුවන් දරුකමට හදා ගැනීමේ නීතියේ තියෙන ප්‍රතිපාදනවර අනුව මම අර මුලින් කිව්ව විදිහට වයස් පරතරය අපි කිව්ව ආකාරයෙන් අවුරුදු 25 ඉක්මවාවේ ගිය යුවලක් වෙන්න ඕනේ. එතකොට දරුකමට හදා ගැනීමට ගන්න දරුවා සහය දෙමාපියන් දෙදෙනා අතර පරතරය අවුරුදු 21ට වැඩි වෙන්න ඕනේ. සහය මව පියා, ඒ කියන්නේ විවාහක යුවල කියන දෙපාර්ශ්වෙම කැමැත්ත අවශ්‍යයි. එතකොට ඒ අනුව අපිට පෙනී යනවා මේ ඔය සිංගල් පේරන්ට් කියන අදහස මෙතනට ඇතුළත් කරගෙන දරුවෙකු දරුකමට හදාගන්න එක පාර්ශ්වයකට බැරි බවක් පේනවා. ඔව්, ඒ වගේම තමයි දැන් විශේෂයෙන්ම මේ දරුවා හදාගන්න අපි දරුවෙකු හදාගන්න යනවා කියන සංකල්පය ඔළුවට යද්දිම අපි හිතන්නේ මේ උපතේදී කියලා. නමුත් ඉපදිලා ඉන්න දැන් වයස අවුරුදු 18ට අඩු දරුවෙම අපිට හදාගන්න බැයිද දරුකමට? ඔව්, මේ මෙතනදි ගෞරවී මේ දරුවන් දරුකමට හදා ගැනීමේ පනතේදී දරුවා කියන අර්ථකථනයට වැටෙන්නේ, කියන්නේ ළමයා කියන අර්ථකථනයට වැටෙන්නේ ළමුන් හා යෞවනයන් කියන ආඥාපනතේ තියෙන නිර්වචනය. එතකොට ඒකට අනුව අවුරුදු 14කට අඩු දරුවෙක් තමයි දරුවෙකු කියලා මේ මෙතනදී අදහස් කරන්නේ. එතකොට මේ පනත යටතේ දරුවෙකු දරුකමට හදා ගන්න නම් අවුරුදු 14ට අඩු ළමෙක් කියන වයස් සීමාව ඇතුළත් වෙනවා. මෙතනදි වැදගත් කාරණේ තමයි අවුරුදු 10ට වැඩි ළමයෙක් නම් මේ දරුකමට හදාගන්න යන්නේ දරුවාගේ කැමැත්තත් මෙතනදි සලකා බලන අධිකරණයක් විසින්. හොඳයි, දැන් සමහර වෙලාවට ඔබට තියෙන ගැටලුවක් වෙන්නේ නැති තමන්ට දැන් දරුවෙකුත් හදාගන්නට ඕනේ නීත්‍යානුකූල විදිහට අධිකරණයට ඉල්ලුම් පත්‍රයක් ගොනු කරලා. නමුත් මේක අහන්නේ අපේ ගමේ උසාවියේ. එතකොට මේ දරුවා දරුකමට හදාගන්න එක ගැන ගමේ මිනිස්සු දැනගන්නවා මේ හදාගත් දරුවෙක් කියලා. එතකොට මට මේක රහසිගතව කරන්න බැයිද කියලා හැඟීමක් ඔබට හැඟෙනවා ඇති. ඇත්තට මොකද්ද මේකට පිළියමක් තිබෙනවද මොකක් හරි? ගොඩක් අවස්ථාවලදී ගෞරි මේ වගේ නඩු කර දිසාධිකරණයේ දිසා විනිසුරුතුමාගේ නිලකාමර යහන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මහජනතාව ගැවසෙන්නේ නැතුව ඒ අදාළ පාර්ශ්වයන් විතරක් නිලකාමරයට කැඳවලා එහෙම අහන අවස්ථා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරොත් අධිකරණය ගැන සලකා බලනවා. ඒ අනුව ඒක පෞද්ගලිකව ඒ අදාළ පාර්ශ්වයන් විතරක් සම්බන්ධ වෙලා ඒ නඩු අහන අවස්ථා අපි දකිනවා අධිකරණවල. එතකොට එහෙම චකිතයකින් පෙළෙන යම් පාර්ශ යුවලක් ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ දරුකමට හදාගෙන මේ නඩු කරේ පුද්ගලිකව අහන්න ඕනේ කියලා ඒ වගේ ඉල්ලීමක් කරොත් අධිකරණයේ ඒ සඳහා අවසර තියෙනවා. ඔව්, දැන් ඒ වගේම දරුවා දරුකමට හදා ගැනීමේ ඉල්ලුම් පත්‍රය දැම්මෙන් පස්සේ නඩු කටයුතු අවසන් වෙලා උපැන්න සහතිකයේදී මේ හදාගත්ත මවගේ නම සහ පියාගේ නමද කොහොමද ඇතුළත් වෙන්නේ මව සහ පියාගේ නමට? නෑ, අපි නඩු කරේම පෙත්සමේම අපි ඉල්ලා සිටිනවානේ මේ දරුවාගේ. සමහර අවස්ථා තියෙනවා දැන් දරුවෙක් ඉපදුනහම යම් නමක් ඒ දරුවා වෙනුවෙන් භාවිතා වෙනවානේ. එතකොට දැන් ඔය දරුකමට හදාගන්න මවට සහ පියාට අවස්ථාව තියෙනවා තමන් කැමති නමක් ඒ දරුවට යොදන්න. එතකොට අපි පෙත්සමෙන් අපි ඉල්ලීමක් කරනවා මේ දරුවාගේ නම විදියට මේ නම භාවිතා කරන්න, දරුවාගේ පියාගේ සහ මවගේ නම් වශයෙන් මෙන්න මේ නම් අපිට භාවිතා කරන්න අවශ්‍යයි කියලා ඒ පෙත්සමෙන් අපි සඳහන් කරනවා. එතකොට ඒකේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් තුමාට යවලා ඒ අනුව නව උපන්න සහතිකේ සියලු ස්වභාවික මවගේ නම්ගම් කිසිවක් නොමැතිව ඒ හදාගත් මවගේ සහ පියාගේ නම්ගම් එක්ක අර දරුවා වෙනුවෙන් ඒ යුවල යෝජනා කරපු යම් නමක් තියෙනවනේ ඒ නමත් ඇතුළත් කරලා උපන්න සහතිකයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
විශේෂයෙන්ම මේ දරුවෙකු දරුකමට හදා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රයක් යොමු කරනකොට පෙත්සමක් ගොනු කරනකොට අධිකරණයේ විශේෂයෙන්ම මේ දරුකමට හදා ගන්නා මව්පියන් සම්බන්ධයෙන් සලකා බලන කාරණා මොනවාද ඉඩ කඩන් දීලා තියෙන්නට ඕනද මොනවාද ඕන් ධනවත් වෙන්නට ඕනද මොනවාද සලකලා බලන්නේ ඕ එම කාරණේදී ගෞරවී ඇත්තටම අධිකරණයේ දරුවාගේ උපරිම යහපත සලකා බලනවා කියලා මම මුලින්ම කිව්වා ඒ අනුව මේ දරුකමට හදා ගන්න ඉදිරිපත් වෙන ඒ පාර්ශ්වයන් ඒ කියන්නේ ඒ යුවලගේ ආදායම් තත්ත්වය ඔවුන්ගේ රැකියාවන් මොනවාද ඒ සියලු කාරණා අධිකරණයේ වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ ඒක බොහෝ විට පරිවාසය කාර්යාලය හරහා තමයි සිද්ධ වෙන්නේ පරිවාස නිලධාරීන් ඒ දරුකමට හදා ගන්න ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරපු ඒ විවාහක පාර්ශ්වයන්ගේ ඒ යුවලගේ නිවසට ගිහිල්ලා බලන අවස්ථා තියෙන ඔවුන්ගේ රැකියාවන් ඒ සම්බන්ධයෙන් සියලු කරුණු ඇතුළත් කරලා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා ඒ වාර්තාවනෝ සෑහීමකට පත් වෙන අවස්ථාවල ඒ දරුවව දරුකමට හදා ගැනීමේ අවස්ථාව ඒ විවාහක යුවලට තියෙනවා හොඳයි දැන් මේ දරුවන් නොමැති යුවලක් දරුවකු නීත්‍යානුකූලව හදාගත්තයින් පස්සේ ඔවුන්ට ස්වභාවිකව නැවත දරුවන් හම්බ වෙන්නට පුළුවන් එතකොට දැන් තමන්ගේ හිත දන්නවා මේ පළවෙනි දරුවා අපි දරුකමට හදාගත්තා කියලා දෙවෙනි දරුවා අපේම දරුවෙක් කියලා මෙවැනි අවස්ථාවක නීතියෙන් හිමි වෙන වරප්‍රසාද මොනවද මේ දරුකමට හදාගත් දරුවා වෙනුවෙන් තියෙන්නේ ඇත්තටම ඒ කාරණය සම්බන්ධයෙන් ඔය හදාගත්තු දරුවා කියන தત્ත්වය සහ Tamanට ස්වභාවික උපන් දරුවා කියන தત્ත්වේ කිසිම වෙනසක් නැහැ. නීතියෙන් සියලු රැකවරණය අර හදාගත්තු දරුවාට ලබා දීලා තමයි මේ නඩු කටයුත්ත අවසන් වෙන්නේ. එතකොට ඔවුන්ට ස්වභාවිකව දරුවක් ඉපදුනා කියලා මේ දරුවාට කිසිම දෙයක් අහිමි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ දරුවත් මේ විවාහක යුවළගේ කුසින් උපන් දරුවෙක් හා සමානව සියලු නීති ඉදිරියේ තියෙන සියලු වරප්‍රසාදයේ දරුවට හිමි වෙනවා. ඔව් ඒ වගේම තමයි දරුවෙකු දරුකමට හදා ගන්නකොට සමහර වෙලාවට මේ ව්‍යාපාර වශයෙන් සමහර පුද්ගලයන් ජාවාරම් පාත්වාගෙන යනවා. ඉතින් ඔබතුමියට ඇති අත්දැකීම් සමගින් අපි දැනුවත් කරමු එවැනි ජාවාරම් කරුවන්ගෙන් කොහොමද බේරෙන්නේ කියලා. මොකද අපි දන්නවා දරුවෙකු නොමැතිකමින් පීඩාවන් වලට සමහර යුවළවල් පත් වෙලා තිබෙනවා. ඉතින් එවැනි වෙලාවක ඕන් බලන්නේ තමන්ගේ පවුලට දරුවෙකු හදා ගැනීම සඳහා කුමන හෝ මාර්ගයකට පෙළඹෙන්න. ඉතින් එවැනි අවස්ථාවක කොහොමද මේ සමාජයේ තිබෙන කෝට උපක්‍රම වලින් සහ ජාවාරම් කරුවන්ගෙන් බේරෙන්නේ කියලා අපි දැනුවත් කරමු. ඔව් ඇත්තටම ගෞරවී මේ දරුවෙකු හදා ගැනීමේදී අධිකරණයේ විසින් සලකා බලන වැදගත්ම කාරණේ තමයි ඔය මුදල් ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙනවද කියලා. ඇත්ත ඒ කාරණේ යම් අවස්ථාවක ඔප්පු වුණොත් එහෙම ඇත්තටම ඒ දරුකමට හදා ගැනීමේ කියන මේ නඩු කටයුත්තම ව්‍යර්ථ වෙන අවස්ථාවක්. ඒ කියන්නේ පෙත්සම නිෂ්ප්‍රභා කරනවද? ඔව් ඒ කියන්නේ ප්‍රතිෂ්ඨාවක් ගනුදු වෙලා ඒ කියන්නේ මුදල් ගනුදෙනුවක් මතයි මේ දරුවව හදා ගන්න ගන්නේ කියන කාරණේ යම් අවස්ථාවක ඉස්මතු වුණොත් මේ නඩු කටයුත්ත පවරා පවත්වාගෙන යෑමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඔය ඔබ කියන ආකාරයෙන් ඔය ජාවාරම් කියන தත්ත්වයේ යටතේ මම හිතන්නේ මේක දැනුවත් වෙන්න ඕනේ මේ සාමාන්‍ය ජනතාව මේ දරුවෙකු දරුකමට හදා ගැනීමට අවශ්‍ය නම් පරිවාස කාර්යාලය හරහා ඉල්ලීමක් ඉදිරිපත් කරලා එහෙම නැත්නම් තමන් දන්න කොයි හරි එහෙම අසරණ වෙච්ච ළමෙක් දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා වෙනුවෙන් හරි අවශ්‍ය නීති උපදෙස් අරගෙන තමන්ට හිතවත් හරි එහෙම නැත්නම් තමන් දන්න නීතිඥවරයෙක් ළඟට ගිහිල්ලා ඒ අවශ්‍ය උපදෙස් අරගෙන මේ දරුකමට හදා ගැනීමට තියෙන ප්‍රතිපාදන යටතේ තමයි දරුවෙක් දරුකමට හදාගත යුත්තේ. එහෙම නැතුව වෙන කිසිම ආකාරයකින් දරුවෙකු හදාගත්තොත් ඒ හදාගන්න ගන්න යුවලට බොහෝම කියන්නේ අනවශ්‍ය ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි. ඔව් දැන් ඔබ දන්නවා දරුවෙකු නීත්‍යානුකූලව දරුකමට හදා ගන්නට නම් අනිවාර්යයෙන්ම දිසා අධිකරණයේ නඩුවක් පැවරිය යුතුයි. කුල වැබ්දා ගැනීමේ නඩුවක් පැවරිය යුතුයි. දැන් සමහර වෙලාවට සමහර පුද්ගලෝ හිතනවා ඇති උසාවි ගානේ රස්තිය අදු වෙන්න වෙනවා. සාක්ෂි දෙන්න කූඩුවට නගින්න සිද්ධ වෙනවා. මහා ලේඛන ඉල්ලනවා. මොකද ප්‍රදීන්ජි සහතිකද? එතකොට තමන්ගේ තියෙන රැකියාවල් වල වැටුප් වාර්තාද? මේ හරි කරදරයක් මේ ඉස්පිරිතාලෙට ගිහිල්ලා මේ අපිට බැරිද දන්නේ නේද ඔය මිඩ්වයිෆ් කෙනෙක්ට කියලා නර්ස් කෙනෙක්ට කියලා අපේ නම් රෙජිස්ට්‍රාර්වරයාට දීලා මේක ගොඩින් බේරගන්න බැරිද කියලා හිතනවා ඇතිනේ. ඉතින් එහෙම කරන අයට
අපි අනිවාර්යෙන්ම දැනුවත් කරන්නට ඕන කාරණයක් තියෙනවා කියලා මම හිතෙනවා. ඔව් අනිවාර්යෙන්ම. මොකද ඔය ඒ ඔය කියන ආකාරයෙන් මේ සිද්ධීන් වෙලා තියෙනවා මේ රටේ. සමහරලාට ඔය ඒ දරුවා ලැබෙන්න ඉන්න මව මේ රෝහල් ගත වෙන්නේ අර දරුවා හදාගෙන ඉන්න මවගේ නමින්. එහෙම අවස්ථා අපිට අහන්න දකින්න ලැබිලා තියෙනවා මේ මාධ්‍ය ඔස්සේ අපි දකිනවා. ඉතින් ඒ වගේ ඒක නෙමෙයි ඇත්තටම නිවැරදි ක්‍රමයේ ව්‍යුත්පත්තිය. මොකද එහෙම වෙලා යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වුණොත් ඒ දරුවාගේ ස්වභාවික මවයි මේ හදාගන්න මවයි නෙවෙයි කියන කාරණේට ඕනතරම් අපිට තියෙන කරුණු කාරණා ඒක මේ ඔප්පු කරන්න අපි උදාහරණයක් විදිහට DNA පරීක්ෂණයක් කරොත් එතකොට මේ දරුවාගේ මව නෙමෙයි මේ පියා නෙමෙයි කියන කාරණේ බොහොම ලේසියෙන්ම ඔප්පු කර ගැනීම හැකියාව තියෙනවා. යම් කිසි අවස්ථාවක ඔය ස්වභාවික මවගේ ස්වාමි පුරුෂයා හරි කවුරු හරි මේ හදාගන්න මවට සහ පියාට ඒ වගේ තත්ත්වයක් ඉස්මතු වෙලා ඇවිල්ලා ගැටලුවකට මූණ පාන්න වුණොත් ඒ දෙන්න ඇත්තටම නිර්පරාදේ වෙනම නීතියේ ඉදිරියේ වැරදිකාරුවන් බවට පත් වෙනවා සත්භාවයෙන් කරන්න යන ක්‍රියාවක් නිසා. ඉතින් ඒ නිසා මම නැවත වතාවක් කියන්නේ දරු කමුඩු හද කියන්නේ තමන්ට දරුවෙක් නැහැ තමුන්ට වළංගු විවාහයක් තියෙනවා එතකොට තමන්ට දරුවෙක් හදාගන්න අවශ්‍ය නම් මේ කිව්ව අපි දැන් මෙතෙක් වෙලා විස්තර කරපු මේ ප්‍රතිපාදන අනුව දරුවෙක් දරුකමට හදාගන්න එක තමයි සුදුසුම ක්‍රමය. ඔව් කෙටි ක්‍රම හොයන්නට ගියොතින් පහසු ක්‍රම හොයන්නට ගියොතින් ඔබ නවතින්නේ බන්ධනාගාරේ. හොඳයි. ඔබට නීතිය පිළිබඳ පැහැදිලි වෙන්නට ඇති ඔබ දරුවෙකු හදා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් නීත්‍ය අනුකූලව අනිවාර්යයෙන්ම දිසා අධිකරණයේ කුලවද්දා ගැනීමේ නඩුවක් නිසි ආකාරයෙන් පවරලා තමයි එය කරගත යුත්තේ. සමහර වෙලාවට ඔබට හිතෙනවා ඇති කාලය වැවෙනවා කියලා අපහසුතාවයන් වලට මූණ දෙන්න සිද්ධ වෙයි. නමුත් අපි හරි විදිහට කළොතින් තමයි ඔබට කවදා හරි සැනසීමක් තිබෙන්නේ. නැත්තම් වැරදි වැඩක් කරලා කවදාක්වත් හිතේ සැනසීමෙන් නිඳ යන එකකුත් නැහැ. හොඳයි. අවසාන වශයෙන් මම ඔබගෙන් අහන්න කැමතියි. දැන් දරුවන් හදා ගැනීම ගැන අපි කතා කළා. එවැනි අවස්ථාවක දරුකමට හදාගත්ත පුද්ගලයෙකුට මම අහලා තියෙනවා මෙවැනි ඉල්ලීමක් වෙනත් කිසිදු අධිකරණයක කරලා නැහැයි කියලා පෙත්සමේ සඳහන් කරන අවස්ථා. ඒ මොකක්ද? ඒ කියන්නේ ගෞරි දැන් අපි නඩුවක ඉල්ලීමක් කරනකොට අපි මුල් වතාවට මේ සම්බන්ධයෙන් අපි ඉල්ලීම කරන්නේ කියන කාරණේ අපි පෙත්සමේ සඳහන් කරන්න ඕනේ. ඒ කියන්නේ මේක මම හිතන්නේ මේ දරුවන් හදා ගැනීමට කියන නඩු කරවලදී නෙමෙයි අපි වෙනත් කාරණාවලදීත් අපි අධිකරණයට ඇවිල්ලා මේ ඉල්ලීම කරන්නේ මුල් වතාවට කියන කාරණය තමයි අපි මේ පෙත්සමේ සඳහන් කරන්නේ. මීට පෙර මේ සම්බන්ධයෙන් අපි කිසිම ඉල්ලීමක් කරලා නැහැ කියන කාරණේ. ඒක තමයි අපි එතනින් පැහැදිලි කරලා කියන්නේ. ඔව් දැන් අපි කියමුකෝ දැන් දෙමව්පියන් දරුකමට හදාගත් දෙමව්පියෙකුට තවත් දරුවෙකු හදාගන්නට සිද්ධ වුණා කියලා ඌමනාවක් තිබෙනවා. දැන් ඔවුන්ට දරුවන් ඉන්නවා. නමුත් ඔවුන් දකිනවා ඉතාමත්ම අනාරක්ෂිතව ඉන්න දරුවෙක්. ඔවුන්ට අපි රැකවරණය දෙන්නට ඕනේ. අපි අපේ මේ දරුවව අපි අරගෙන හදාගමු. දරුවන් ඉන්න මවකට පියෙකුට පුළුවන්ද එවැනි අවස්ථාවක වෙනත් දරුවෙකු හදාගන්න නීත්‍යානුකූලව? ඔව් ඒ අවස්ථා කියන්නේ ඒ වගේ අවස්ථාවකදී අධිකරණයේ ඉතින් සලකන්නේ මේ විවාහක යුවරට දරුවෝ ඉන්නවද කියන කාරණයට වඩා අර දරුකමට හදාගන්න යන දරුවගේ උපරිම යහපත කියන කාරණයයි. එතකොට මේ යුවල විසින් ඒ දරුවන් දරුවව දරුකමට හදාගන්න ඉල්ලා සිටින යුවල විසින් සාධාරණව කරුණුකාරණා සහිතව ඒගොල්ලෝ ඉල්ලා සිටින්නේ මේ දරුවාගේ උපරිම යහපත වෙනුවෙන් කියන කාරණය අධිකරණයක් ඉදිරියේ ඔප්පු කරනවා නම් ඒක නීතිමය බාධාවක් නැහැ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරන්න. ඒ වගේම තමයි දැන් මේ දරුවා හදාගත්තයින් පසුව ඒ මව්පියන්ගේ දික්කසාදය සිද්ධ වුණොතින් ඔවුන් විවාහයෙන් වෙන්නුනොතින් ඒ හදාගත්ත දරුවා අගතියටපත් වෙනවා. එවැනි අවස්ථාවක කුමක්ද මේ දරුවාට තිබෙන රැකවරණේ නීතියෙන්? එතනදී ගෞරි අර විවාහයෙන් උපන් දරුවන්ට හිමිවන අයිතිවාසිකම් වරප්‍රසාද යම්සේද ඒ හා සමානව මේ දරුකමට හදාගත්තු දරුවාටත් හිමි වෙනවා. ඒ කියන්නේ දික්කසාදයකදී එහෙම නැත්නම් නඩත්තුවකදී ඒ වගේ නඩු කටයුත්තකදී දරුවන් වෙනුවෙන් අධිකරණයේ යම් සහන සැලසීමක් කරනවද ඒ හා සමානවම මේ දරුකමට හදාගත් දරුවාටත් හිමි වෙනවා. අපි හැමතිස්සෙම නීතිය අපි දකින කාරණයක් තමයි අපි නඩත්තු පනත ගත්තත් දික්කසාද නඩුවකදී පවා දරුවා කියන නිර්වචන යටතේදී ඔය දරුකමට හදාගත් දරුවා කියන එක සඳහන් වෙලා තියෙනවා. එතකොට එතනදී නීතියේදී කිසිම වෙනසක් නැහැ. ඒ දරුවා සම්බන්ධයෙන් උත් අර ස්වභාවික විවාහය තුල උපන් දරුවා හා සමානව
මේ දරුවන්ටත් ඒ හිමිය යුතු නීතිය තියෙන රැකවරණේ තියෙනවා හොඳයි බොහොම ස්තුතියි අවසාන වශයෙන් ඔබගෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ දරුකමට හදාගත්ත දරුවත් ස්වභාවික දරුවෙක්ටම හිමි වරප්‍රසාද වරදාන නීතිය ඉදිරියේ සමානාත්මතාවය පෙන්눔 කරනවා මේ නීතිය තුලින්ම ඉතින් අද දවසේදී දරුකමට හදාගැනීමේ නීතිය සම්බන්ධව අප සමග කතා කිරීමට මැදිරියට පැමිණි නීතිශ නිල්මිණි මැඩම් සහ මැතිනියට අපි බෙහෙන්ව ස්තුතිවන්ත වෙනවා තවත් දිනයක හමු වුණ බලාපොරොත්තු වෙන අපි ඔබට සමු දෙනවා මෙවැනිම හරබර නීති සාකච්ඡාවක් සමගින් හමු වෙන බලාපොරොත්තු වෙයි ආයුබෝවන් ඔබතුමියට ආයුබෝවන් ගම බෙහෙම ස්තුතියි ඉතින් උදායර වැඩසටහන නීතියට විතරක් සීමා වෙච්ච වැඩසටහනක් නෙමෙයි ඔබට තවත් හරබර වැඩසටහන් කීපයක් සමගින්ම එකතු වෙන්නට පුළුවන් ඉතින් රැඳී සිටින්න අපත් සමගින්